නාම tuition.tl කේ වෙබ් අඩවියට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම ඔයාලා සියලුම විෂයන් වලට අදාළව ප්‍රශ්න පත්‍ර ඔබලාට ලබා ගන්නට පුළුවන්. අපි අද කතා කරමු අලුතින්ම තවත් ශිල්පියෙක් ගැන. සාමාන්‍යයෙන් ඔයාලට විභාගෙට එනවා ද්‍රවිඩ චිත්‍ර ශිල්පීන් ගැන. මේ චිත්‍ර ශිල්පී එක චිත්‍ර ශිල්පියෙක්ගේ චිත්‍රයක් තමයි මේ. මේ ඕගොල්ලන්ගෙන් එක අවුරුද්දක අහලා තියෙන ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ගෙන් අහන්නේ ද්‍රවිඩ ශිල්පීන්ගෙන් චිත්‍රවලට ඔයගලන්ට මතක නම් මම ඔයාලට කියලා දුන්නා ප්‍රශ්න පත්‍රී ව්‍යුහය ගැන. ඒකෙදි ඒක සමහර වෙලාවට අහනවා මේ වගේ එක එක ශිල්පියෙකුගේ චිත්‍රයක් දීලා අහන්න පුළුවන් මූර්තියක් හරි දීලා ඒක චිත්‍රය ගැන අහන්න පුළුවන් එහෙම නැත්නම් ශිල්පියා ගැන අහන්න පුළුවන් එහෙම නැත්නම් ඇතුළේ තියෙන කලාත්මක ලක්ෂණයක් ගැන මොකක් හරි අහන්න පුළුවන් මාධ්‍යයක් ගැන අහන්න පුළුවන් අන්න ඒ වගේ ද්‍රවිඩ චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් දීලා ඔයගලෙන් අහලා තියෙනවා H අක්ෂරයෙන් නිරූපිත කීවෙන ළමයා නම් වූ චිත්‍රය නිර්මාණය කරන ලද්දේ කවුරුන් විසින්ද කියලා. අපි මේ ශිල්පියා ගැන ඉස්සෙල්ලා ඉගෙන ගමු ඊට පස්සේ බලමු මොකද්ද මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ මොන විදිහටද කියලා. මේ චිත්‍රය නිර්මාණය කරන්නේ කේ කනක සභාපති. කනක සභාපති කියන ශිල්පියා. කියන ශිල්පියා. ඔහු ඉගෙන ගන්න ඉපදෙන්නේ යාපනයේ. යාපනයේ ඉපදිච්ච ශිල්පියෙක් තමයි කනක සභාපති කියලා කියන්නේ. ඔහු මූලික ඔහු අධ්‍යාපනයේ හදාරනවා කොළඹ, ඒ කියන්නේ මුලින්ම අධ්‍යාපනයේ හදාරලා ඊට පස්සේ කොළඹ කාර්මික විද්‍යාලයෙන් තමයි චිත්‍රකලාව හදාරන්නේ. කොළඹ කාර්මික විද්‍යාලය. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති කාර්මික විද්‍යාලයේ ඉස්සර තිබුණා චිත්‍රකලාව ගැන පාඨමාලාවක් තිබ්බා අවුරුදු 6ක. අන්න ඒ කාල වකවානුවේ තමයි ඒ චිත්‍රකලාවේ පාඨමාලාව කාර්මික විද්‍යාලයෙන් හදාරන්නේ. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පටන් ගන්න කලින් මුලින්ම තිබුණේ කාර්මික විද්‍යාලයේ තමයි. එතනදී තමයි ආරම්භය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආරම්භය වෙන්නේ මුලින්ම චිත්‍රකලාවට මූලික පදනම වැටෙන්නේ කාර්මික විද්‍යාලයේ. එතකොට කාර්මික විද්‍යාලයෙන් චිත්‍රකලාව සම්පූර්ණයෙන්ම හදාරපු ශිල්පියෙක් විදිහට අපිට කනක සභාපති හඳුන්වන්න පුළුවන්. මෙයාගේ මුල් කාලීන චිත්‍රවල දකින්න තියෙන්නේ යුරෝපීය ශාස්ත්‍රාලීය කලාවේ. ඒ කියන්නේ ස්වභාවිකත්වයේ මේ විදිහටම නිර්මාණය කරන්න සහ වර්ණාවලිය උනත් පින්සල් පහරක් නොහිටින්න ඉතා අලංකාර ලෙස නිර්මාණය කිරීම තමයි මුගේ මුල් යුගයේ චිත්‍රවල දකින්න තිබුණේ. මුලින්ම ශාස්ත්‍රාලීය කලාවේ ක්‍රමවේදයන්. කලාවේ ක්‍රමවේදයන් තමයි මුලින්ම චිත්‍රවල දකින්න තිබුණේ. ඊළඟට ආයි චිත්‍රය නිර්මාණය කරා ගණිකවාදී කලාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ගණිකවාදී කලාව ප්‍රගුණ කරලා ගණිකවාදී කලාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් චිත්‍ර නිර්මාණය කරා කනක සභාපති කියන ශිල්පියා. එයාගේ සිතුවම් වලට පාදක වුණා ගොඩක් වෙලාවට කියන්න පුළුවන් චිත්‍රවලින් අපිට කියන්න පුළුවන් කියමන ළමයා කියන සිතුවම. ඊළඟට දෙවෙනි එක කුකුල් පොරය. තුන්වෙනි එක විවේක ගැනීම. ඒ වගේම භූමි දර්ශන චිත්‍රත් ඔහු විසින් නිර්මාණය කරලා තිබුණා. භූමි දර්ශන චිත්‍රත් ඔහු විසින් නිර්මාණය කරලා තිබෙන මෙහෙම තමයි සාමාන්‍යයෙන් කනක සභාපති විසින් නිර්මාණය කරපු චිත්‍ර. හුඟක් ඒවා තව දකින්න තියෙනවා ඔයගොල්ලන්ට තියෙනවා කියවන ළමයා සහ කුකුල් පොරේ කියන සිතුවම් දෙක. අපි සිතුවම් දෙකේ දකින්න තියෙන කලාත්මක ලක්ෂණ ගැන බලමු. මේ තියෙන්නේ කියවන ළමයා කියන සිතුවම. මේ තියෙන්නේ කුකුල් පොරය කියන සිතුවම. කියවන ළමයා සිතුවම
සහ කුගුල් පොරේ කියන සිතුවම් දෙකම බැලුවහම ඔයගොල්ලන්ට පේනවා විශේෂයක් තියෙනවා කියලා. අපි ඉස්සෙල් බලමු මේ කියවන ළමයා කියන සිතුවමේ දකින්න තියෙන කලාත්මක ලක්ෂණ මොනවද කියලා. මම කියවනේ ගණිකවාදී කලාවේ ආභාෂයන් වලින් නිර්මාණය කරපු චිත්‍රයක් තමයි මේ කියවන ළමයා කියන සිතුවම. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉදිරියේ ඉන්නවා පොතක් කියවමින් ඉඳගෙන ඉන්න ළමේ. ඒ ළමයා ස්වභාවිකත්වයකින් නෙමෙයි නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමනම් දකින්න තියෙන්නේ ශෛලිගත ආකාරයෙන් නිර්මාණය කරපු මානව රූපයක් තමයි දකින්න තියෙන්නේ. ඊළඟට මේ වටපිටාවේ දකින්න තියෙනවා ඔයගොල්ලන්ට මෙතනින් මෙහෙම දකින්න තියෙනවා රේඛා භාවිත කරන. ඒ කියන්නේ ගණිකවාදී හැඩතල. ඒ කියන්නේ සරල හැඩතල. ඒ කියන්නේ සරල රේඛාව වගේ රේඛා භාවිතයක් වගේ තමයි විත්ින් දකින්න තියෙන්නේ. විවිධ හැඩතල දකින්න දැන් මෙතන මේ හැඩතලේ වෙනස්නේ. මේ හැඩතලේ ඊට වඩා වෙනස්. එතකොට මේ ඉරි වගේ තමයි දකින්න තියෙන්නේ. එතනදී මේ හැඩතල එක එක දිශාවන් වලට අනුගත වෙමින් තමයි මේ රේඛා භාවිතා කරලි වෙරලා හැඩතල භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන දකින්න පුළුවන් අපිට ගණිකවාදී හැඩතල. ඊළඟට මේ පැත්තට ඉඳගෙන ඉන්න එකේ මේ පැත්තට නිර්මාණය කරලා තියෙනවා. පිටිපස්සට හේතු වෙලා ඉන්න එකට මේ පැත්තට නිර්මාණය කරලා තිනවා. තව ඈතින් වගේ පේනන වර්ණ අඳුරු කරලා පිටිපස්සට මේ විදියට නිර්මාණය කරලා තිනවා. මේ පැත්තෙන් තව ගණිකවාදී හැඩතල ආකාරයෙන් වෙනත් දිශානතිකට අනුව නිර්මාණය කරලා තිනවා හැඩතල. එතකොට ගැඹුර පෙන්නුම් කරන්න චිත්‍රයේ පසුබිමේ ගැඹුර පෙන්නුම් කරන්නේ වර්ණයන්හි ගන්න අඩු වැඩි ක්‍රමයේ අනුව. මෙතනදී වර්ණ භාවිතා කරලා තියෙන්නේ කොළ පැහැති වර්ණයේ ප්‍රභේද. කොළ වර්ණයේ ප්‍රභේද තමයි භාවිතා කරලා තියෙන්නේ මේ සිතුවමට. එහෙමනම් පැහැදිලිව ඔයගොල්ලන්ට දැන් මානව රූප ශෛලිගතයි වටේ දකින්න තියෙන්නේ ගණිකවාදී හැඩතල භාවිතා කරලා තියෙනවා. එක එක දිශාන තින් වලට අනුරූප වෙච්ච රේඛා භාවිතා කරලා චිත්‍රයේ ගැඹුර පෙන්නුම් කරලා තියෙනවා. මේ ඇඳුමෙත් එහෙමයි. ඇඳුමෙත් කොළ එක මේ පැත්තට රේඛා නිර්මාණය කරලා අතේ ෂර්ට් එකේ අත නිර්මාණය කරලා තින් මේ පැත්තට රේඛා. ඒ වගේම ඇඳන් ඉන්න කොටසට තියෙන පල්ලෙහා රේඛා එක එක දිශාන තින් වලට එක එක පැති වලට වෙන් වෙන විදිහට රේඛා නිර්මාණය කරාම තමයි ඒ සිතුවමේ ගැඹුරක් පෙන්නුම් කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒ වගේමයි අපි බලමු මේ චිත්‍රය ගැන. මේකේ තියෙන්නේ කුකුල් පොරයක්. කුකුල්ලු දෙන්නෙකුගේ පොරයක් තමයි දකින්න තියෙන්නේ. ඒ දෙන්නගේ රිද්මය වේගවත් බව පෙන්නුම් කරනවා ඒ හැඩතල නිර්මාණය කරලා තියෙන විදිහෙන්. මේකේ දකින්න තියෙන ඕගොල්ලන්ට මේකේ තියෙන්නේ මේ වගේ ගණිකවාදී හැඩතල තමයි දකින්න තියෙනවා. ඊළඟට භාවිතා කරලා තියෙන්නේ දුඹුරු වර්ණයේ ප්‍රභේද. දුඹුරු වර්ණයේ ප්‍රභේද වැඩි වශයෙන් භාවිතා කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති කුකුළුම් පෙන්නුම් කරන්න මේ රෝස පාට, රතු පාට වගේ, දුඹුරු පාට වල තද වර්ණය, ඒ වගේ කහ පාට වගේ වර්ණ භාවිතා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දෙගොල්ලන්ගේ වේගය, චලනය පෙන්නුම් කරන්න බාහිර තද ඝන රේඛාවක් භාවිතා කරලා තියෙනවා. මේ හා සමානවම කුකුළුන්ට යොදාගෙන තියෙන එක හා සමානවම රේඛාවක් සහ හැඩතල ගොන්නක් පසුතලයටත් යොදාගෙන තියෙනවා. එහෙමනම් මේ චිත්‍රයේ ඇතුලේ මේ කුකුල් පොරය කුකුළු දෙන්නගේ හැඩතල ටිකයි පිටිපස්සේ එකම තලයකට තමයි. ඒ කියන්නේ පරයාලෝකන ලක්ෂණයක් දකින්න නැති එකම තලයක් තුල තමයි සම්පූර්ණයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමනම් පැහැදිලි කනක සභාපති ශිල්පියාගේ සිතුවම් දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට. මේ සිතුවම් දෙකේ තියෙන කලාත්මක ලක්ෂණ තමයි මේ. එහෙමනම් ඔයාලට ලියන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් දරුවනේ මේ වගේ ශිල්පීන්ගෙන් එන්නේ බොහොම කෙටි ප්‍රශ්න. නමුත් මේ තියෙන ඒවැ ලක්ෂණ දැනගෙන ඉන්න ඕනේ. මොකද මේ කියපු ලක්ෂණ වලින් කොහෙන් හරි එකකින් තමයි ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්නේ. එහෙමනම් අපි බලමු පළවෙනි
අහලා තිබ්බ ප්‍රශ්නේ පැහැදිලිවම ලියන්න පුළුවන් කවුද මේ කියලා නේද? එහෙමනම් මේ සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ කනක සභාපති ශිල්පියා විසින්. ඒ වගේමයි මතක තියාගන්න ද්‍රවිඩ ශිල්පීන්ගේ සිතුවම් වල තියෙන විශේෂම ලක්ෂණ ටික දැන් ඕගොල්ලන්ට පැහැදිලිව මතක ඇති කියලා මම හිතනවා. අපි තවත් අලුත් පාඩමකින් ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැහෙමු. ආයුබෝවන්.